මොරටු විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය සම්බන්ධයෙන් වන ප්‍රශ්නය වසර ගණනාවක් ආණ්ඩු ගණනාවක් සෞඛ්‍ය අමාත්‍යාංශ ගණනාවක් අධ්‍යාපන අමාත්‍යාංශ ගණනාවක් එක්ක සාකච්ඡා කරලා කල් ඇදිච්ච ප්‍රශ්නයක්. ඇත්තටම මොරටු විශ්වවිද්‍යාලයට වෛද්‍ය පීඨයක් අවශ්‍යයි. ඒ වගේම ඒ වෛද්‍ය පීඨයේ ශික්ෂණ රෝහල බවට නාගරික මහ රෝහල පත් කරේ මීට කාලයකට කලින්. මේ සඳහා කුවේට් රජයේ සහ ණය ක්‍රමයකුත් යෝජනා වෙලා තිබුණා. නමුත් පසුගිය ආණ්ඩු කීපයක්ම මේ ව්‍යාපෘතිය ඕනවට එපාවට කරමින් හිටියේ සහ ඒක ඉතාම අසංවිධානාත්මකව පවත්වගෙන ගිහිල්ලා මේ දරුවන්ගේ අනාගතය සම්බන්ධයෙන් අවිනිශ්චිතතාවයට පත් කරලා තියෙනවා. දැන් මේ වෙනකොට වසර 4ක ශිෂ්‍යෝ මේ වෛද්‍ය පිට ඉගෙනුම ලබනවා. මේ අයගේ මහාචාර්ය පුහුණුව ලබන වසරේමද ආරම්භ කරන්නට ඕන. ඒකට අදාළ කරන විදිහේ පහසුකම් සහිත රෝගීන් සහිත රෝහලක් තවමත් මේ වෛද්‍ය පීඨය වෙනුවෙන් යොදාගෙන තිබුණේ නැහැ. අද උසස් අධ්‍යාපන අමාත්‍යංශයත් සෞඛ්‍ය අමාත්‍යංශයත් ඒ වගේම නෙවෙල් ප්‍රාන්දු රෝහල නාගොඩ මහ රෝහල ඇතුළු මේකට සම්බන්ධ සියලු පාර්ශ්වයන් සෞඛ්‍ය අමාත්‍යංශයෙන් ගිහලා අපි සාකච්ඡා කළා. ඒ සාකච්ඡාවේදී අපට එකඟතාව වෙන්න පුළුවන්කම ලැබුණා. ලබන අවුරුද්දේ ජූලි මාසයේ ආරම්භ වන මහාචාර්ය ඒකකයේ පුහුණු වීම නාගොඩ ශික්ෂණ රෝහලේ ආරම්භ කරන්න ඉදිරි මාස කීප ඇතුළතදී ඒ සඳහා වන සංවර්ධනය නාගොඩ මහ රෝහලේ දියත් කරන්නත් ඒකට අවශ්‍ය කරන විදිහේ මූලික පහසුකම් ඒකට අවශ්‍ය කරන කාර්ය මණ්ඩලය ඒකට අවශ්‍ය කරන මහාචාර්ය විශේෂඥ වෛද්‍යවරු මේ ආදී සියලු දෙනා නාගොඩ මහ රෝහලට ලබා දෙන්නට අද දිනේ සාකච්ඡාවේදී එකඟතාවයකට ආවා. ඒ වගේම මේ දියුණු කිරීම සඳහා අවශ්‍ය කරන මූලික වියදම් ලබා දෙන්නට මුදල් අමාත්‍යාංශය මේනකට එකඟතාවය පළ කරලා තියෙනවා. අනිත් පැත්තෙන් පහුගිය ආණ්ඩු විසින් මේ සායනික පුහුණුව සඳහා මාළඹේ නෙවිල් ප්‍රාන්දු රෝහල යොදාගෙන සාකච්ඡා කරමින් තිබුණා. හැබැයි පසුගිය ආණ්ඩු සහ ඇමතිවරු සාකච්ඡා කරලා ඇවිල්ලා තිබුණා යම් තැනකට මොරටුව වෛද්‍ය පීඨයේ සායනික පුහුණුව ලබා දෙන රෝහල බවට මාළඹේ නෙවිල් ප්‍රාන්දු රෝහල පත් කරගන්න. හැබැයි මේ වන විටත් ඒ රෝහල්ට පැමිණෙන රෝගීන් ප්‍රමාණය ඉතා අවම මට්ටමක තියෙන්නේ. ඒ සඳහා වෙනම සංවර්ධන වැඩපිළිවෙළක් අවශ්‍යයි. දැන් ඒක සෞඛ්‍ය අමාත්‍යාංශයේ විධිමත්ව පවරගෙන රෝහල ඒ වගේ විශේෂඥ වෛද්‍යවරු යොමු කරලා තවත් වෛද්‍ය කාර්ය මණ්ඩලය සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය යොමු කරලා අපි අනිත් පැත්තෙන් හෙල්ත් ටුවරිසම් ඉලක්ක කරගෙන මේ රෝහල දියුණු කිරීම සඳහා වන සංවර්ධන වැඩපිළිවෙළක් සකස් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ඇතුළත් කණ්ඩායමකට බාර දීලා තියෙනවා. එයාගේ වාර්තාව දෙසැම්බර් මාසේ අග වෙනකොට අපිට ලබා දේවි. ඒකත් එක්ක එක පැත්තකින් නෙවිල් ප්‍රාන්දු මේ රෝහල විශේෂ මොඩලයකට සංවර්ධනය කරන්නත් අනිත් පැත්තෙන් මොටු විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට අදාළ කරන මහාචාර්ය ඒකකයේ සහිත ශික්ෂණ රෝහල බව නාග රෝහල සංවර්ධනය කරන්නත් අද මේ සියලු දෙනා එකඟතාවයකට පත් වුණා. ඒ අනුව සෞඛ්‍යටත් අධ්‍යාපනයට අදගත් වන මේ ප්‍රශ්නය අද දිනේදී සැලකිතු මට්ටමේ සාර්ථකත්වයක් නිරාකරණය කරගන්න අපිට හැකියාව ලැබුණා.